දවසෙත් අපි සූත්‍ර පන්තිය තමයි දැන් ආරම්භ කරන්න සූදානම් සිටින්නේ අපි. ඉතින් මේ වෙනකොට අපි අංගුත්තර නිකායේ තුන පොත් වහන්සේගෙන් තමයි සූත්‍ර දේශනා ඉගෙන ගන්න. ඉතින් මේ වෙන විට අපි සූත්‍ර දේශනා නවයක් ඉගෙනගෙන තියෙන අංගුත්තර නිකායේ. තුන සූත්‍ර දේශනා කීයක්ද? නවයක් ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ සූත්‍ර දේශනා නවයම මතක ඇති සමහරුන්ට නේද? එතකොට පළවෙනි එක අපි ඉගෙන ගත්තා සේක බල සංකිට්ඨ සූත්‍රය. ඊට පස්සේ සේක බල විත්තත සූත්‍රය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සේක බල විත්තත සූත්‍රය. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා දුක්ඛ සූත්‍රය. ඊට පස්සේ යථාබත සූත්‍රය ඉගෙන ගත්තා. ඊට පස්සේ සික්ඛා පච්චක්ඛාන සූත්‍රය ඉගෙන ගත්තා. අකුසල සමාපatti සූත්‍රය ඉගෙන ගත්තා. කාමේසු පලාලිත සූත්‍රය ඉගෙන ගත්තා. චවන සූත්‍රය ඉගෙන ගත්තා. පඨම අගාරව සූත්‍රය ඉගෙන ගත්තා. ඔය විදිහට සූත්‍ර නවයක් ඉගෙනගෙන තියෙනවා. ඒක රද තියෙන්නේ 10 වෙනි සූත්‍රේ. ඒක මේ සූත්‍ර දේශනාවේ නම තමයි ဒုတိය අගාරව කියන සූත්‍රය. ඒක ගෞරව කියන වචනේ අපි ඉස්සල වතාව ඉගෙන ගත්තා. ඒක ගෞරවය කියන එක සාමාන්‍ය ලෝකේ තියෙන විදිහත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ගෞරවය කියන වචනේ විස්තර කරන විදිහත් අපි ඉගෙන ගත්තා. ඒක බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි, සීලයේ කෙරෙහි, සමාධියේ කෙරෙහි, පවට ලැජ්ජාව, පවට බය කෙරෙහි ගෞරවය ඇති කර ගැනීම තමයි ධර්මයේ සඳහන් වෙන ගෞරවය කියන එකේ තේරුම. ඒකට ආන්ගේ ගෞරවේ නැත්තම් ඒ භික්ෂුවගේ භික්ෂුව යටහත් පැවතුම් නැත්තේ මේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක් දියුණුවක් විපුල බවක් අත්පත් කරගන්න අසමර්ථ වෙයි ඒ කවුරු කාරණා පසද්ද යක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ කරුණු කීපයක් කියනවා නේද? මොනවාද කියන්නේ? කරුණු පහක් නැත්තම් ඒ භික්ෂුව ගෞරව නැත්තේ වේ. එතකොට කා කෙරේද ගෞරවය නැත්තේ? බුදුරජාණන් වහන්සේගේ ගෞරවේ නැහැ. ධර්මයේ කෙරේ ගෞරවයක් නැහැ. සංඝයා රත්නයේ සංඝ රත්නයේ කෙරේ ගෞරවයක් නැහැ. සීවපද කෙරෙහි ගෞරවය නැහැ. සමාධි කෙරෙහි ගෞරවය නැහැ. ඊට පස්සේ පවට ලැජ්ජාව කෙරෙහි ගෞරවය නැහැ. පවට බය කෙරෙහි ගෞරවය නැහැ. කල්යාණ මිත්‍රයන් කෙරෙහි ගෞරවය නැහැ. කීකරුකම ගැන ගෞරවය නැහැ. ආන් මේ විදිහට මේ කරුණු පහ නැත්තම් ගෞරව නැත්තේ වේ. ඒ වගේම යටහත් පැවතුම් නැත්තේ වේ. ඒකට ඒක තමයි කීකරුකම නැහැ යාතුල. අකීකරු කෙනෙක් ධර්ම විනය තුල අභිවෘද්ධියක්, ඒ කියන්නේ ධර්මයේ තුල දියුණුවක් එයාට ඇති වෙන්නේ නැහැ. විපුල බවට පත් වෙන්නේ නැහැ. වඩා දියුණු වෙන්නේ නැහැ. දියුණු කරන් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි. සමර්ථ වෙන්නේ නැහැ කියන. කවර කාරණා පසද්ද යත් ශ්‍රද්ධා රහිත භික්ෂුව ගෞරවය නැත්තේ යටහත් පැවතුම් නැත්තේ ධර්ම විනය තුළ අභිවෘද්ධියක් දියුණුවක් විපුල බවක් අත්පත් කරගන්නට අසමර්ථ වෙයි කියන ශ්‍රද්ධාව නැත්තම්. ඊළඟ මොකක් නැත්තන්ද? පව් කරන්න ලැජ්ජාවක් නැත්තම්. එතකොට ඒක අපි විස්තර වශයෙන් කොහොමද ඉගෙන ගත්තේ? පව් කරන්න ලැජ්ජාව කියන එක කය වචනයෙන් දුෂ්චරිතයේ යෙදෙන්නේ. කයෙන් දුෂ්චරිතයේ යෙදෙන්නේ.
මනසින් දුස්චරිතේ යෙදෙන්න පාපී අකුසල් කරන්න ලැජ්ජාවක් නැත්තම් ඊට පස්සේ ඒ කයෙන් දුස්චරිතේ යෙදෙන්න බයක් ඒ වචනෙන් දුස්චරිතේ යෙදෙන්න බයක් හිතෙන් දුස්චරිතේ යෙදෙන්න බයක් පාපී අකුසල් කරන බයක් නැත්තම් වීරිය නැත්තම් ඒ වගේ ප්‍රඥාව නැත්තම් ඒ කෙනාට ශාස්ත්‍රු ගෞරවය ඇති වෙන්නේ නැහැ ඊට පස්සේ වීරිය නැත්තම් එයාට ශාස්ත්‍රු ගෞරවය ඇති වෙන්නේ නැහැ ප්‍රඥාව නැත්තම් ශාස්ත්‍රු ගෞරවය ඇති වෙන්නේ නැහැ දැන් මේක සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනාවක හොඳ ලස්සනට විස්තර කරනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දවසක් දේශනා කරනවා යම් කිසි භික්ෂුවකට හෝ භික්ෂුණියකට උපාසකයෙකුට උපාසිකාවකට බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවේ නැත්තම් එයාට ධර්මයේ කෙරේ ගෞරවය ඇති වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ ඒක නේතන් තානං විජ්ජති කියලා කියන්නේ. ඒ කියන්නේ කවදාවත් මේක සිද්ධ වෙන්නේ නැති දෙයක්. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්මයේ කෙරේ ගෞරවේ නැත්තම් සංඝ රත්නයේ කෙරේ ගෞරවය ඇති වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවේ නැත්තම් බුදුරජාණන් වහන්සේ කියන දේ කෙරේ ගෞරවය ඇති වේද? ගෞරවය ඇති වෙන්නේ නැහැ. තුර කියන දේ කෙරේ ගෞරවයක් නැත්නම් ඒක අනුගමනය කරන කෙනා කෙරේ ගෞරවයක් හටගන්නේ නැහැ. ඊට පස්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේ කෙරේ ධර්මයේ කෙරේ සංඝයා කෙරේ ගෞරවයක් නැත්නම් එයා ශික්ෂාපද කෙරේ ගෞරවයක් ඇති කරගන්නවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් සීල ගෞරවේ නිකන් ඇති වෙන්නේ නැහැ. එහෙනම් සීල ගෞරවේ ඇති වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවයක් තියෙන්නට ඕනේ. ධර්මයේ කෙරෙහි සංඝරත්නයේ කෙරෙහි ගෞරවයක් තියෙන්නට ඕනේ. ඊට පස්සේ දේශනා කරනවා ශික්ෂාපද කෙරෙහි ගෞරවයක් නැත්නම් එයාට සමාධියේ කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා කියන එක කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සමාධියේ කෙරෙහි ගෞරවයක් නැත්නම් දහම් කතාව කෙරෙහි එයාට ගෞරවයක් උපදින්නේ නැහැ. ඔය විදිහට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඒ ගෞරවය ඇති කරගන්න ගැන දේශනා කළා තියෙනවා. ඉතින් ආන්ගේ නිසා අපි හොඳට මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති කරගන්න නම් මොකද කරන්න ඕනේ? යමක් කරන්න ඕනේ ගෞරවය නිකන් ඇති වෙන්නේ නැහැනේ. ඒකට තමයි අපි කරන්න තියෙන්නේ ಗುಣ කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ಗುಣ නොඒක ආකාරයෙන් විස්තර කරලා තියෙනවා දේශනා තුළ. බුදුරජාණන් වහන්සේ අරහං ගුණය ගැන, සම්මා සම්බුද්ධ ගුණය ගැන, විද්‍යාචන සම්පන්න ගුණය ගැන ඔයේ කාකාරී විවිධ ක්‍රමයට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ කියලා දීලා තියෙනවා. ආන් ඒ බුදු ගුණ ඉගෙනගෙන බුදු ගුණ හොඳට කල්පනා කරන ගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය අපිට ඇති වෙන්නේ. ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වෙන්න නම් ධර්මයේ ගුණ හොඳට සූත්‍ර දේශනා ඇසුරෙන් ඉගෙනගෙන ධර්මයේ කෙරෙහි ගෞරවය ඇති වෙන කරුණ කල්පනා කරන්න ඕනේ. සංඝ රත්නයේ කෙරේ ගෞරවය ඇති වෙන නම් සංඝ ගුණ හොඳට නිතර නිතර කල්පනා කරන්න ඕනේ. ආන් එතකොට සංඝ රත්නයේ කෙරේ ගෞරවය ඇති වෙනවා. ශික්ෂාපද කෙරේ ගෞරවය ඇති වෙන නම් මොකද කරන්න ඕනේ? එතකොට ශික්ෂාපද කෙරේ ගෞරවය ඇති වෙන නම් ශික්ෂාපදයේ තියෙන ගුණ කල්පනා කරන්න ඕනේ. සමාධියේ කෙරේ ගෞරවය ඇති වෙන නම් සමාධියේ ගුණ කල්පනා කරන්න ඕනේ. දහම් කතා කරේ ගෞරවය ඇති වෙනනම් ආන් දහම් කතාවේ ಗುಣ කල්පනා කරන්න ඕනේ. ආන් ඒ කල්පනා කරනකොට තමයි ඒ කෙරේ ගෞරවය අපිට ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ දේශනාවේ හොඳට එහෙනම් ඒ කාරණේ ඉගෙන ගන්න ඕනේ. සීක බල නැත්තම් එයාට බුදුරජාණන් වහන්සේ කෙරේ ගෞරවය ඇති වෙන්නේ නැහැ. සීක බල නැත්තම් එයා යටහත් පැවතුම් නැති කෙනෙක් තමයි කියලා. ඒ වගේම සීක බල නැත්නම් එයා ධර්ම විනය තුළ අභිවෘද්ධියක් ඇති කරගන්නේ නැහැ. සීක බල නැත්නම් ධර්ම විනය තුළ දියුණුවක් විපුල බවක් අත්පත් කරගන්නට සමර්ථ වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න ඕනේ. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සූත්‍ර දේශනාවේ යම් කිසි භික්ෂුවක් ශ්‍රද්ධාවන්ත වූයේ ආන් ඒ භික්ෂුව ශාස්ත්‍ර වූ ගෞරවය ඇති කරගත්ත කෙනෙක්. ඒ වගේම යටහත් පැවතුම් ඇති කෙනෙක් ධර්ම විනය තුළ දියුණුවක් ඇති කරගත්ත කෙනෙක් දියුණු වෙන්න පුළුවන් කෙනෙක් කියලා දේශනා කරනවා. ඒතර ඒ දේශනාව ඉවර වෙනවත් එක්කම දේශනා 10ක් ඉවර වෙනවා.
ඒ දේශනා 10ට කියන්නේ පළමුවෙනි සේක බල වර්ගය කියන. ඒකට වර්ගයේ නම තමයි සේක බල වර්ගය. ඒකට ඒ වර්ගයට සූත්‍ර දේශනා 10ක් තියෙනවා. ඒකට ඒ 10 තමයි අපි ඔය ඊගෙන ගත්තේ. ඒකට ආපහු ඒ දේශනා 10 නම් ටික අපි මතක් කරගත්තොත් එහෙම පළවෙනි එක තමයි සේක බල සංකීර්ත සූත්‍රය. ඒකට ඒ දේශනාවෙන් අපි ඉගෙන ගත්ත සේක බල ගැන කෙටියෙන් විස්තර කරපු දේශනාව. සේක බල විත්තත සූත්‍රයේ දෙවෙනි කපියගෙන සේක බල ගැන විස්තර කරපු දේශනාව. ඊට පස්සේ තුන්වන දේශනාවේ කියන කර දුක්ඛ සූත්‍රයේ සේක බල නැති වුණොත් එයා දුකසේ වාසය කරන කෙනෙක්, පීඩාවෙන් ඉන්න කෙනෙක්, කායික දැවිලි ඇතුව මේ කෙලෙස් දැවිලි වලින් පිච්චි පිච්චි ඉන්න කෙනෙක්. ඊට පස්සේ හතරවෙනි දේශනාව තමයි යථාබත සූත්‍රයකින් අපි ඉගෙන ගත්තා සේක බල නැත්තං එයා හිසේ තියාගෙන බරක් බිමින් තියන්නේ යම්සේද ඒ විදිහට නිරේ ගිහිල්ලා උපදිනවා කියලා. ඊට පස්සේ සෙක්කා පච්චක්කාන සූත්‍රය ඊට පස්සේ පස්වෙනි දේශනාව හැටියට අපි ඉගෙන ගත්තා යම් කිසි කෙනෙක් භික්ෂුවක් ශික්ෂාපද ප්‍රතික්ෂේප කළා ගිහි බවට පත් වුණොත් එයාට කරුණු පහකින් ගැරහීමට ලක් වෙනවා කියලා. මොනවාද ඒ කරුණු පහ? ඔබට නම් ශ්‍රද්ධාව නැත. පවට බය නැත. ලැජ්ජාව නැත. වීරිය නැත. ප්‍රඥාව නැත කියලා ගැරහීමට ලක් කරගන්න ලක් කරන්න පුළුවන් කියලා. ඒ වගේ යම් කිසි භික්ෂුවක් කායික දුකින් මානසික දුකින් මේ බඹසර හැසිරෙනවා නම් එයාට ප්‍රශංසා කරන්න කියලා ඔබට නම් ශ්‍රද්ධාව තියෙනවා. වීරිය තියෙනවා. බය තියෙනවා, ලැජ්ජාව තියෙනවා, ප්‍රඥාව තියෙනවා. ඊට පස්සේ දේශනාව අපි 6 වෙනි එක ඉගෙන ගත්තා අකුසල සමාපatti කියන සූත්‍රය. ඒ දේශනාව ඉගෙන යම් තාක් ශ්‍රද්ධාව පිළිටලා තියෙනවනම් ඒ තාක් කල් අකුසල ධර්මයන් අපේ හිත යට කරගන්න යට වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති වෙලා ගියාද එදාට අපේ ජීවිතයේ අකුසලෙන් යට වෙලා යනවා. පවට ලැජ්ජාව තියෙන තාක් කල් අපිට අකුසල් වලින් යට කරගන්නේ නැහැ අපේ හිත. පවට ලැජ්ජාව නැති වෙලා ගියාද එදාට අකුසලෙන් අපේ හිත යට වෙලා යනවා. ඔය විදිහට අකුසල සමාපatti සූත්‍රය අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා කාමේසු පලාලිත සූත්‍රය. ඉතින් කාමයන් ගැන කාමයන් දැඩි ලෙස ඇලීම ගැන වදාළ දෙසුම්. ඉතින් කාමයන්ගෙන් නික්මෙන්න නම් එයාට ලෝක ශ්‍රද්ධාවක් තියෙන්නට ඕන. සීක බල තියෙන කෙනා තමයි කාමයන් අතහැරලා මේ පැවිදි ජීවිතයට පත් වෙන්නේ කියලා දේශනා කළා. ඊට පස්සේ ඉගෙන ගත්තා චවන සූත්‍රයේ. එතකොට ඒ දේශනාවෙන් අපි ඉගෙන ගත්තා සීක බල නැත්තම් මේ ශාසනයෙන් එයා චුත වුණ කෙනෙක් කියලා. ඊට පස්සේ පඨම අගාරව සූත්‍රයෙන් අපි ඉගෙන ගත්තා නවවෙනි සූත්‍ර දේශනාව සේක බල නැත්තං ඒ භික්ෂුව මේ නිවන් මාර්ගයෙන් චුත වෙනවා ධර්මයේ තුල නොපිහිටි කෙනෙක් කියලා අපි ඉගෙන ගත්තා. 10වෙනි සූත්‍ර දේශනාවෙන් ඉගෙන ගත්තා ဒုတိယගාර සූත්‍රයෙන් භික්ෂුවකට සේක බල නැත්තං එයා ශාස්ත්‍ර වූ ගෞරවයේ ධර්ම ගෞරවයේ නැති කෙනෙක් යටහත් පැවතු නැති කෙනෙක් ධර්ම විනය තුල දියුණුවක් ඇති කරගන්න කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ අපි ඒ වගේ මේ වගේ හොඳ පැත්තත් ඒ දේශනාවෙම ඒ දේශනා 10ෙම ඉගෙන ගත්තා. සේක බල තියෙනවා නම් එයා සැපසේ වාසය කරන කෙනෙක්. ඊට පස්සේ සේක බල තියෙනවා නම් ගෞරවය තියෙන කෙනෙක්. ඒ විදිහටත් අපි ඒ දේශනා ඇසුරෙන් ඉගෙන ගත්තා. එතකොට අපිට ඊළඟ තියෙන්නේ දෙවෙනි වර්ගයේ තමයි බල වර්ගය කියන්නේ. ඒකට බල වර්ගයේ පළවෙනි සූත්‍රය තථාගත බල සූත්‍රය. තේරුම තමයි තථාගතයන් වහන්සේගේ බලයන් ගැන වදාළ දේශන. දැන් අපි බුදු ගුණ ගැන අපි ඉගෙන ගන්න ඕනේ කියන්නේ නේද? බුදු ගුණ කල්පනා කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේගේ බලයන් ගැනත් අපි ඉගෙනගෙන තියෙන්න ඕනේ. මොනවාද බුදුරජාණන් වහන්සේ තුර තිබු බලය? දැන් ඥාන ගැන අපි විසරද ඥාන ගැන දන්නවා. ඊට පස්සේ දස බල ගැන අපි ඉගෙනගෙන තියෙනවා. දස බල ඥාන කියන්නේ නේද? නොඒක ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ තථාගත බල අපි ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ දේශනාවේ තියෙන්නේ බල පහක් ගැන බුදුරජාණන් වහන්සේ තුළ පිහිටි. ඒක මෙන්න මේ සවැත්නුවර ජේතවනාරාම බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ දේශනා කරන මහණෙනි මම පෙර නොයසූ විරු චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව
විශිෂ්ට ඥානයෙන් ලත් අවබෝධයෙන් යුතුව නිවන් මාර්ග සම්පූර්ණ කළ බවට පාරමී ධර්මයන්හි මුදුන් පෑවෙන බවට ප්‍රතිඥා දෙමි. මහණෙනි යම් බලයකින් සමන්විත තථාගතයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට ප්‍රතිඥා දෙද්ද පිරිස් මැද්දේ සිංහනාද කරද්ද බ්‍රහ්ම චක්‍රය නම් වූ ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරද්ද තථාගතයන් වහන්සේගේ මේ තථාගත බලය පසකි කවර පසක්ද යත් දැන් හොඳට ඒක අරම මතක තියාගන්න ඕනේ නේද මොහොමද ඒක විස්තර කෙරේ බල පහකින් සමන්විත බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වේ ප්‍රකාශ කරයි කියන්නේ මුළු ලෝකයටම මම තමයි ශ්‍රේෂ්ඨ කෙනා කියලා ප්‍රකාශ කරනවා පිරිස් මැද සිංහනාද කරනවා කියන ඒ සිංහනාදය කියන එක අපි අහලා තියෙනවා නේද සිංහනාද කරනකොට කැරේ සත්තු පොඩි පොඩි සත්තු ලොකු ලොකු සත්තු සියලු දෙනා බයත ඇති ගැනීමට පත් වෙනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ලෝකේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න සියලු දෙනාම බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියනකොට බයට තැති ගැනීමට පත් වෙනවා කියනවා. ලෝකේ සැපයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සු බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කරනකොට බය තැති ගැනීමට පත් වෙනවා කියනවා. ඊට පස්සේ ආත්මයි කියලා හිතාගෙන ඉන්න සියලු දෙනාම දෙවි මිනිස්සු බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියලා ප්‍රකාශ කරනකොට බයත ඇති ගැනීම වලට පත් වෙනවා කියන්නේ. අර සිංහයා නාද කරන කැලේ සත්තු බයට පත් වෙනවා වගේ. ඉතින් ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ පිරිස් මැද සිංහ නාද කරනවා කියන කිසි බයක් සැකක් නැතුව ඕන තැනකට වත් දැන් ඒ කාලේ බලන්නකෝ එක එක මිත්‍යා දෘෂ්ටික තිබ්බානේ හිටි. මේ දෘෂ්ටි 62ක් තිබ්බා කියනවනේ ඒ කාලේ නේද? මේ පිරිසක් මැදට යන්න බුදුරජාණන් වහන්සේගේ විශාරදත්වය තථාගත බල පිහිටා තිබ්බ නිසා තමයි ඕන පිරිසක් නැද බය නැතුව ගිහිල්ලා ප්‍රකාශ කළේ මට රාගේ නැ මට දේශේ නැ මට මෝහේ නැ මට රාගේ ඇති කරන්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නැ මට දේශේ ඇති කරන්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නැ මට බය තැති ගැනීම ඇති කරන්න පුළුවන් කෙනෙකුත් ලෝකේ නැ කියලා ප්‍රකාශ කළා දැන් බලන්න රාග දේශ මොහ තිබ්බ කෙනෙක්ට නම් එහෙම පුළුවන්ද කියන්නේ බය වේවලනවනේ නේද ඇයි කව ගොඩාක් දෙනේ බරයින් අඩුවක් පෙන්නන්නේ නැහැ හැම කෙනෙක්ගෙම ඒක අඩුවක් තියෙන කෙනෙක්ට අඩුවක් නැහැ කියලා පිරිස් මැද කියන්න පුළුවන් කම නැහැ බුදුරජාණන් වහන්සේට රාගේ මාත්‍රයක්වත් නැති නිසා මට රාගේ නැහැ කියලා ප්‍රකාශ කරන්න හැකියාව තිබ්බා ඔප්පු කරන්න කිසි කෙනෙක්ට නැහැ ඒ සම්පූර්ණයෙන්ම රාගේ දුරු කරපු නිසා දේශේ නැති නිසා බය තැති ගැනීම මොහේ නැති නිසා එතකොට මේ බල පහ තමයි ශ්‍රද්ධා බලය හද්දා බලයේ පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිස් මැද සිංහනාද කරන්නේ විශාරදත්වයේ ප්‍රකාශ කරන්නේ බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ ආංගේ බලය තුළ පිහිටලා ඊට පස්සේ හිරි බලය ඒ කියන්නේ පවට ලැජ්ජාව කියන බලය තුළ පිහිටලා තමයි සම්පූර්ණ කරගෙන තමයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ වගේම ඔත්තප්ප බලය. පවට බය කියන බලය තුළ පිහිටලා තමයි බුදුරජාණන් වහන්සේ පිරිස් මැද සිංහනාද කරන්නේ. ඒ වගේම වීරිය බලය, ප්‍රඥා බලය කියන සීක බල තුළ පිහිටලා පරිපූර්ණ කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මම මේ සීක බල සම්පූර්ණ විච්ච කෙනෙක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධා බලය කියන එක සම්පූර්ණයි. වීරිය බලය, හිරි බලය සම්පූර්ණයි. ප්‍රඥා ඔත්තප්ප බලය සම්පූර්ණයි. වීරිය බලය සම්පූර්ණයි. ප්‍රඥා බලය සම්පූර්ණයි. කිසිම අඩුවක් නැහැ. එතකොට ආන්ගේ බල පහට ඇවිල්ලා තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයේ ප්‍රකාශ කරන්නේ. පිරිස් මැද සිංහනාද කරන්නේ. ඒ වගේ බ්‍රහ්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ ආංගේ බලයන් තුළ පිහිටලා තමයි කිය. තථාගත බල සූත්‍රේ නම්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවැනි සූත්‍රේ සීක බල අග්ග සූත්‍රය. ඒක සීක බල ගැන දැන් අපි ඉගෙන ගන්න. එතකොට මේ සීක බල අග්ග සූත්‍රය හරි ලස්සන කාර්යයක් තමයි කියන්නේ. පින්නත් මහණෙනි
පසක්කු සේක බලයෝය. ඒ කවර පසක් දෙයක්. ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. මේ බල පහක් තියෙනවා කියලා. මහණෙනි මේ සේක බලයන් අතරින් යම් මේ ප්‍රඥා බලයක් ඇද්ද මේ අග්‍රයි කියනවා. මේ කුසල් එක්තැන් කරයි මේ කුසල් රැස් කරයි කියනවා. එතකොට මේ සේක බල පහ අතරින් අග්‍රම කද්ද එනවා? ප්‍රඥා බලය තමයි අග්‍රම බලය කියනවා. ඒ වගේම කුසල් ටික ඔක්කොම එක්තැන් කරන්නේ ප්‍රඥා බලයෙන් කියනවා. කුසල් රැස් ටික එකතු රැස් කරන්නේ මේ ප්‍රඥා බලයෙන් කියනවා. ඒක ප්‍රඥා බලය කියන්නේ මොකක්ද? මේ ජීවිතේ හට ගන්නා විදිහත් නැති වෙන ආකාරයක් දක්නා නුවණට කියනවා. තව විදිහකින් කියනවනම් මේ ජීවිතේ අනිත්‍යයි කියලා අවබෝධ කරන එක. තවත් විදිහකින් කියනවනම් ප්‍රඥා බලය ගැන කියනවනම් පටිච්ච සමුප්පාදේ ආර්ය න්‍යාය තමා තුළින් දැක්ක කෙනෙක් කියනවා. තවත් විදිහකින් කියනවනම් ගොඩාක් විස්තර කරන්න පුළුවන් ප්‍රඥා බලය කියන එක විස්තර කරලා තියෙනවා. ඒ තමයි යම් කිසි කෙනෙක් ලෝකේ කුසල් කියලා දන්නවනම් අකුසල් දන්නවනම් කුසල් මුල් දන්නවනම් අකුසල් මුල් දන්නවනම් ආන් යා ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ඊට පස්සේ කෙනෙක් ආහාර දන්නවනම් ආහාර හටගන්න විදිය දන්නවනම් ආහාර නැති වෙන දන්නවනම් ආහාර නැති වෙන මාර්ගය දන්නවනම් එයත් ප්‍රඥාවෙන් යුක්තයි කියන්නේ. දැන් පිළිවෙලට කියන්න යන පුළුවන් නේද? ජරා මරණ ගැන දන්නවනම් ජරා මරණ හට ගැනීම ගැන දන්නවනම් ජරා මරණ නැතිවීම ගැන දන්නවනම් ජරා මරණ නැති වෙන මාර්ගය දන්නවනම් ආන් එයත් ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක්. ওই විදිහට පටිසම්පාද සම්පූර්ණම තියෙනවා. ඉතින් ආන් ඒ ප්‍රඥා බලය තමයි මේ සේක බලාතරින් අග්‍රමික කියලා වදාළේ. එතකොට ඒක හරියට මෙබඳු දෙයකින් උස් මුදුන් නැති වහලේ යම් යම් කැණි මණ්ඩලක් ඇද්ද මේ අග්‍රයි. මේ යටලි එක් කරයි පරාල එකට රැස් කරයි. එසේින්ම මහණෙනි මේ සේක බලයන් අතර මේ ප්‍රඥා බලයක් ඇද්ද මේ අග්‍රයි. මේ කුසල් එක්තැන් කරයි කුසල් දාම් රැස් කරයි. හරියට මොකක්ද උපමා කළේ? කැණි මඩලක් වගේ කියන මුදුන් ඇති වහලෙයි යම් යම් කැණි මඩලක් ඇද්ද මේ අග්‍රයි. ඒක කැණි මඩලට තමයි ලී ටික ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. කැණි මඩල කැඩුනොත් ලී ටික පරාල ටික ඔක්කොම කඩාගෙන යනවා. ඒ වගේ ප්‍රඥා බලය නැත්නම් අනිස්සේක බල ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් දේශනා කරනවා පින්වත් මහණෙනි ඒ නිසා ඔබ මේ විදියට හික්මිය යුතුයි කියලා. දැන් අර මුල්ම ඉගෙන ගත්ත පාඩම දැන් මතක් වෙන්න ඕනේ. කොහොමද හික්මෙන්නේ? ශ්‍රද්ධා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් සමන්විත කෙනෙක් වෙන්න. ඊට පස්සේ හිරි බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ඊට පස්සේ ඔත්තප්ප බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. විරිය බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙන්න. ප්‍රඥා බලය නම් වූ දහමේ හික්මෙන සේක බලයෙන් යුක්ත කෙනෙක් වෙමි. ආන් ඒ විදිහට ඔබ හික්මිය යුතුයි කියනවා. එතකොට එහෙනම් ශ්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය අතරින් අග්‍රම බලය මොකන්ද? ප්‍රඥා බලය. ඒතර ප්‍රඥා බලය ඇති කරගන්නටත් එයාට ශ්‍රද්ධා බලය කියන එක අවශ්‍යයි. හිරි බලය කියන එක අවශ්‍යයි. ප්‍රඥා මේ ඔත්තප බලය අවශ්‍යයි. වීරිය බලය අවශ්‍යයි. ප්‍රඥා බලය ඇති කරගන්න. ඒකට හරියට මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. ඒකට ඕන් ওই විදිහට බුදුරජාණන් වහන්සේ සේක බල අග්ග කියන සූත්‍රයේ විස්තර කළා තියෙනවා. ඊට පස්සේ තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බල සංකිට්ත කියලා තවත් සූත්‍රයක්. දැන් අපි මුලින්ම ඉගෙන ගත්තේ සේක බල සංකිට්ත සූත්‍රය. ඊළඟ දේශනාවේ තියෙන තුන්වෙනි එකේ මේ වර්ගයේ බල සංකිට්ත සූත්‍රය. ඊට පස්සේ ඔන්න මේකේ තියෙන්නේ අර සේක බල පහ නෙවෙයි. අපි ඉගෙන ගත්ත පහට හැම වෙන පහක් තියෙනවා. බල අග්ග මේ බල සංකිට්ත සූත්‍රය.
අපි ඉගෙන ගත්තේ මොකද්ද? සද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය, ප්‍රඥා බලය. ඔන්න මේකේ තව බල පහක් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ තමයි ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඔන්න බල පහක් තව තියෙනවා. දැන් බලන්න එහෙනම් එක එක විදිහට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවට කියලා දීලා තියෙනවා. මොනවාද ඒ බල පහ? ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ආයි කියමු එහෙනම්. ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. දැන්ක හොඳට පාඩම් කර නැත්නම් අරකට එක අමතක වෙනවා. පටලැවෙනවා නේද? ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. මේ බල පහක් තියෙනවා කියලා බල සංකීර්ත සූත්‍රයේ දේශනා කරනවා. ඊට පස්සේ මේ බල පහ ගැන විස්තර කරලා තියෙනවා බල විත්තත කියන සූත්‍රය. අන්න ඒක කොහොමද විස්තර කරලා තියෙන්නේ? පින්නත් මහන්නේ මේ දහමේ ඉක්මෙන බල පහක් තියෙනවා. කවර බල පහක්ද? සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. එතකොට සද්ධා බලය කියන එක ඉගෙන ගත්තේ එකමයි අපි. කොහොම සද්ධා බලය අපි ඉගෙන ගත්තේ? ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාව ඇත්තේ වෙයි කොයි විදිහෙද? තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණින් අරහං වනසේක, මේ කරුණින් සම්මා සම්බුද්ධ වනසේක, මේ කරුණින් විද්‍යාචරණ සම්පන්න වනසේක, මේ කරුණින් සුගත වනසේක, මේ කරුණින් ලෝකවිදූ වනසේක, මේ කරුණින් අනුත්තරෝ පුරිසි ධම්ම සාරතී වනසේක, මේ කරුණින් සත්තා දේවනසානං වනසේක, මේ කරුණින් බුද්ධ වනසේක, මේ කරුණින් භගවා වනසේක කියලා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කරෙහි හිතේ පැහැදීමට ශ්‍රද්ධා බලය කියලා කියනවා. ඕන වීරිය බලයත් අපි ඉගෙන ගත්තා. කොහොමද වීරිය බලය ඉගෙන ගත්තේ? පින්නත් මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිසත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිසත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි, බලවත් වීරිය ඇත්තේ වෙයි, දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි, කුසල් දහමේ නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වීරිය බලයයි කියන්නේ. එතකොට අර අපි ඉගෙන ගත්ත වීරියම තමයි. ආරම්භක වීරිය තියෙනවා, පවත්තන වීරිය තියෙනවා, නොනවත්තා නොපසුබස්නා වීරියක් තියෙන. ආන් ඒක තමයි වීරිය බලය කියලා කියන්නේ. ඔන්න ඊළඟ අලුත් බලයක් තියෙන. මොකද ඒ බලයට කියන්නේ? සති බලය කියලා. ඒකට සති බලය කියන එක නං අද ඉගෙන ගන්න තියෙන අලුත් පාඩමක්. දැන් සද්ධා බලය අපි ඉගෙනගෙන තියෙනවා. වීරිය බලයත් ඉගෙනගෙන තියෙනවා. සති බලය කියන එක අලුතෙන් ඉගෙන ගත යුතු එකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේකේ තේරුම. පින්නත් මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වෙයි. කොහොමද සිහියෙන් යුක්ත වෙන්නේ? ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු, උතුම් සිහියෙන් යුතුව, බොහෝ කලකට පෙර කළ දෑත්, බොහෝ කලකට පෙර පැවසූ දෑත් සිහි කරන්නේ වෙයි, මැනවින් සිහි කරන්නේ වෙයි. මානි, මේ සති බලයයි කියනු ලැබේ. මොකද සති බලය කියන්නේ? එහෙනම් මොකද සති බලය කියන්නේ? ස්ථානෝචිත යුතු ප්‍රඥාවෙන් යුක්ත වෙයි. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ තැනට ගැලපෙන නුවණ. ඒකට තැනට ගැලපෙන නුවණ කියන්නේ මොකද්ද? අවස්ථානුකූලව තමන්ගේ දහම් දෙනපු ගලපා ගැනීම. තව විදිහකින් කියනවා, ඒ තැනට ගැලපෙන විදිහට ධර්මයේ ගලපා ගැනීම තමයි සිහිය කියන්නේ. නැත්තම් වෙන වෙනමක් තියෙනවා ස්ථානෝචිත ප්‍රඥාව කියලා. හොරකම් කරන කෙනත් තැනට ගැලපෙන නුවණ පාවිච්චි කරනවා නේ. වැරදි කරන කෙනත්, බොරු කියන කෙනත් එතෙන්ට ගැලපෙන නුවණ පාවිච්චි කළා කියනවා. ඒකද? ඒක නෙවෙයි ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ. හරියට මෙතකට කොහොමද ගැලපෙන්නේ? අවස්ථානුකූලව තමන්ගේ දහම් දැනුම ගලපා ගැනීම. එතකොට අවස්ථානුකූලව කියන එක කොහොමද අපි තවත් තේරුම් කරගන්නේ? දැන් ඔන්න අපිට තරහක් එනවා. අපි කලින් ඉගෙනගෙන තියෙනවා මේ තරහක් එනවා.
තරහ ආපු වෙලාවට තමයි මෙත් සිත අපිට උපකාරී කරගන්න ඕනේ. රාගය ඇති වෙනවා. රාගය ඇති වෙනකොට අපි ආන් තමන් ඉගෙනගත්ත දහම් දැනුම ගලපාගෙන රාගය දුරු කරන්න අවශ්‍ය දේ කරන්න ඕනේ. ඊට පස්සේ මුලාව ඇති වෙනවා. හිංසා ඇති සිතුවිලි එනවා. ආන් එතකොට මේ අවස්ථාවට ගැලපෙන විදිහට තමන්ගේ දහම් දැනුම ගලපා ගන්නට ඕනේ. එතකොට ඒකට සී යෝනින් අපිට නේද? සතෙක් මරන්න අවස්ථාව ලැබෙනකොට නිසිය ඕනේ අපිට. සතෙක් මරන්න නැතු ඉන්නකොට අපි 100න් ඉන්නවා. අපිට අවස්ථාව හරියටම ඕනේ. සතා මරන්න අවස්ථාව කෙනෙකුට 100 උපදින්න ඕනේ. මේක මරන්න හොඳ නෑ. ආන් අවස්ථාන චිතව දහම් දැනුව කල්පා ගන්න එකට 100 කියලා අපි නං කියනවා. එතකොට ඒක තමයි ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ. ඒ වගේම යාට පුළුවන් කියන සීය තියෙන කෙනාට මොකද්ද? බොහෝ කලකට පෙර කළ දෑත් බොහෝ කලකට පෙර පැවසු දෑත් සිහි කරන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ කලකට පෙර කරපු දේවල් සිහි කරන්න පුළුවන්. බොහෝ කලකට පෙර කියපු දේවලුත් එයාට සිහි කරන්න පුළුවන් කියන. ආන් ඒකත් අයිති මොකටද? සිහියට කියන. ඊට පස්සේ ඒ පැවසූ දෑ සිහි කරන්නේ වෙයි මැනවින් සිහි කරන්නේ වෙයි මේ මේක තමයි සති බලය කියලා කියන්නේ. ඉතින් බලන්න එහෙනම් සති බලයට කරුණු කීපයක් එනම් මතක තියාගන්න ඕනේ. මොකක් මොකන්ද? තමයි ස්ථානෝචිත ප්‍රඥා. ඒ කියන්නේ මොකක් අපි සරලව ඉගෙන ගත්තේ අවස්ථානුකූලව තැනට ගැලපෙන අයුරින් තමාගේ දහම් දැනුම ගලපා ගැනීම. ඊට පස්සේ ඒක තියෙන ඊට පස්සේ තියෙන බොහෝ කලකට පෙර කරපු දේවල් බොහෝ කලකට පෙර කියපු දේවල් එයාට මතක් කරන්න පුළුවන්කම තියෙනවා. ආන් මනවින් සිහි කරන්නේ හොඳට එයාට සිහි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් සාමාන්‍ය බලනකොට අපි උදේ ඉඳලා හවස වෙනකන් දවස කල්පනා කළොත් උදේ නැගිට්ට වෙලේ ඉඳලා කරපු වැඩ ටික අපිට රැයට සිහි කරන්න කල්පනාවක් තියෙනවා. සමහරට අමතක වෙනවා. උදේ ඉඳලා කියපු දේවල් හවස වෙනකොට සිහි කරන්න අපිට ශක්තියක් තියෙනවද? ඒ කියන්නේ එහෙනම් මොකද අපිට සිහිය මදි. ඒක හොඳට සිහිය පිහිටපු කෙනාට කොහොමද වෙන්නේ එහෙනම්? උදේ ඉඳලා හවස වෙනකන් කරපු දේවල් මතකයි. කියපු දේවල් මතකයි. එතකොට මේ මතක හිටින්නේ මොකද? සිහියෙන් තමයි හැම කායික ක්‍රියාවක් මෙයා පවත්තන්නේ. හැම වචනයක් මෙයා පාවිච්චි කරන්නේ සිහියෙන්. එතකොට අකුසල් හටගන්න දෙන්නේ නැතුව කුසල් හටගන්න දවස පුරාම වීර්යය පවත්වන කෙනෙක්ට තමයි හොඳට සිහිය පිහිටව ගන්න පුළුවන්. එතකොට ආන් එහෙනම් බලන්න සිහිය කියන එක අපි මතක තියාගන්න ඕනේ. දවස පුරාම කරපු දේවල් කියපු දේවල් හොඳට සිහි කරන්න පුළුවන්. ඒ වගේම අවස්ථානෝචිතව තමාගේ දහම් දැනුම ගලපා ගන්නටත් හැකියාව තියෙන්නට ඕනේ. ආන් ඒකට සති බලය කියලා කියනවා. තේරුණාද ඒකද? ඒකට සති බලය කියන්නේ මොකක්ද? දැන් අපි ආය මතක තියාගන්න ඕනේ අවස්ථානෝචිත ප්‍රඥාවත් බොහෝ කලක කරපු දේවලුත් කියපු දේවලු සිහි කරන්න පුළුවන් මනවින් සිහි කරන්න පුළුවන්කම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලුත් එක තමයි අපි දැන් ඉගෙන ගන්න තියෙන එක තමයි සමාධි බලය. එතකොට සද්ධා බලය අපි දන්නවා, වීරිය බලය දන්නවා, සති බලය ඉගෙන ගත්තා, සමාධි බලය. සමාධි බලය ගැන බුදුරජාණන් විස්තර කරන්නේ මහණෙනි මෙහෙලා ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන්න, අකුසලයන්ගෙන් වෙන්න, විතක්ක විචාර සහිතව පළවෙනි ධ්‍යානයේ උපදවගෙන වාසය කරන. ඒ වගේ විතක්ක විචාර සංසිඳුණු දෙවෙනි ධ්‍යානයේ උපදවගෙන ඉන්නවා. පීතියෙන් යුතු උපේක්ෂාවෙන් යුතු තුන්වෙනි ධ්‍යානය උපදව ගන්නවා. උපේක්ෂාවෙන් යුතු හතරවෙනි ධ්‍යානයත් උපදවගෙන වාසය කරන එකට කියනවා සමාධි බලය කියලා. ධ්‍යාන හතර තමයි එහෙනම් සමාධි බලය කියලා කියන්නේ. ඒක ධ්‍යාන හතර ගැන අපි ගොඩාක් විස්තර ඉගෙන ගත්තා ඉස්සර සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඉගෙන ගන්න දවස්වල ධ්‍යාන හතර තියෙන උපමා අපි ඉගෙන ගත්තා. ධ්‍යානයන් ඇති කරගන්න විදිහ අපි ඉගෙන ගත්තා. ගොඩාක් කරුණු ඉගෙනගෙන තියෙනවා. එතකොට ආන් මේ ධ්‍යාන හතර ගැන තමයි සමාධි බලය ගැන අපි ඉගෙන ගන්න තියෙන්නේ.
බලය කියලා කියන්නේ ධ්‍යාන හතර උපදවාගෙන සිටීම. ඊට පස්සේ ප්‍රඥා බලයත් අපි ඉගෙනගෙන තියෙනවා. කොහොමද ප්‍රඥා බලය බුදුරජාණන් විස්තර කළේ? හට ගැනීමත් නැතිවීමත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වෙයි. ආර්ය තියුණු අවබෝධය ඇති කරවන මනවින් දුක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වේවි. එතකොට ප්‍රඥාව ගැන නිතරම එහෙනම් විස්තර කරන්න කියන්නේ හට ගැනීමත් නැතිවීමත් දකින නුවණ කියලා මතක තියාගන්න ඕන. මොකක් හට ගන්න නැති වෙන විදිහද? මේ ජීවිතේ දුක හට ගන්න විදිහත් දුක නැති වෙන ආකාරයක් දකින එක කියනවා ප්‍රඥාව කියලා. එතකොට ඕන් ඔය විදිහට සීක බල පහක් ගැන තව බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා. එතකොට දැන් කලිමුත් අපි සීක බල පහක් ගැන ඉගෙන ගත්තා. දැන් බල පහක් ගැන අපි ධාරව සීක බල. මේවා බල කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ. එතකොට බල සංකීර්ත සූත්‍රයේ ඉගෙන ගත්තා අපි බල පහක් හැටියෙන්. බල විත්තත සූත්‍රයේ බල පහ විස්තර කළා ඉගෙන ගත්තා. ධ්‍යාන හතර ගැන අපි ඉගෙනගෙන තියෙනවා නේද? පළවෙනි ධ්‍යානයේ කොහොමද ලක්ෂණ පහක් තියෙනවා. ඒ තමයි විතක්ක තියෙනවා, විචාර තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා, හිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒකට දෙවෙනි ධ්‍යානයේ තියෙනවා විතක්ක විචාර සංසිඳිලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ලක්ෂණ තුන තියෙනවා. හතරවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යානවල ප්‍රීතියට ඇලෙන්නේ නැතුව වාසය කරනවා. හතරවෙනි ධ්‍යානෙටපත් වෙනකොට ප්‍රීතියෙන් ඇති වෙන සැපේටත් නොවේලි කායික දුකත් මානසික දුක සියල්ල මත හැරලා උපේක්ෂාවෙන් වාසය කරනවා. එතකොට ප්‍රඥා බලය ගැන කොහොමද එනම් ඉගෙන ගත්තේ? පංච දවතුදීන් අපි ඉගෙන පංච උපාදානස්කන්ධේ නැමැති දුක හට ගන්න විදිය. ඒකේ විස්තර කරලා තියෙන සමාධි භාවනා කියන සූත්‍රේ සංයුත්තනිකාය තුන පොතේ හොඳේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ප්‍රඥා දුක් හට ගන්න විදිහ නැති වෙන ආකාරය කොහොමද ඒක විස්තර කරලා තියෙන්නේ මතකද? සමාධි භාවනා සූත්‍රයේ රූපේ සතුටින් පිළිගන්නව නම්, රූපේ ගැන සතුටින් කතා කරනව නම්, රූපේ තුල හිත දැස ගන්නවා. ඉතින් රූපේ ගැන සතුටින් කතා කළා රූපේ තුල පිළි අරගෙන සතුටින් කතා කරමින් බැස ගන්නකොට උපදිනවා කියනවා ආසාව. ආසාවත් එක්කම තණ්හා පත්‍ය උපාදාන තියෙනවා කියන්නේ. උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ, ශෝක පරිදේව හට ගන්න. ඔහොම ඔය විදිහට තමයි දුක හට ගන්න. ඉතින් ඕක අපේ ජීවිතේ දකින්න ඕනේ. ආන් ඒකට කියනවා ප්‍රඥාව උපදවගත්ත කෙනෙක් කියලා. ඉතින් ඕන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ බල පහ ගැන විස්තර කර දෙනවා බල විත්තත සූත්‍රය. ඊට පස්සේ දේශනා කරන්නේ බල දට්ටබ්බ සූත්‍රය. දැක්ක යුතු බලය ගැන වදාළ දෙසුම. දැන් බලන්න දැන් සූත්‍ර හත ගොඩක් ඉගෙන ගත මතක තියාගන්න ඕනේ. එතකොට මොනවාමනාද? ဒုတိය ආගාරව සූත්‍රය. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත තථාගත බල සූත්‍රය. ඊට පස්සේ ඉගෙන ගත්ත සීක බල අග්ග සූත්‍රය. බල සංකිත්ත සූත්‍රයේ බල විත්තත සූත්‍රය ගොඩක් ඉගෙන ගත්ත නේද? සූත්‍ර හතරක් ඉගෙන ගත්තා. පස්වෙනි එක තමයි බල දට්ටබ්බ සූත්‍රය. එතකොට ඒකේ බුදුරජාණන් දේශනා කරන්නේ සද්ධා බලේ, වීරිය බලේ, සති සමාධි ප්‍රඥා කියන බලයන් දැක්ක යුත්තේ කවර තැනකද කියලා. දැන් මේ බල දැක්ක යුත්තේ කවර තැනකද? දැන් හිතෙන්නේ කොහොමද? ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ කවර තැනකද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොතනද දැක්ක යුත්තේ? වරණ දේශනා කරනවා සෝවාංග සතරේ ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ කියලා. සෝතාපට්ටි අංගවල ශ්‍රද්ධා බලය දැක්ක යුතුයි කියලා. මොනවා සෝතාපට්ටි අංග? බුදුරජාණන් වහන්සේ කරෙහි නොසෙල්ලෙන පෑදීම, ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, ආරේකාන්ත සීලය. දැන් බලන්න ඒකට ශ්‍රද්ධාව දැක්ක මේ දැක්ක යුත්තේ ශ්‍රද්ධා බලයේ සෝතාපට්ටි අංග තුලයි කියන. එතකොට ආයෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීම, ධර්මයේ කෙරෙහි, සංඝ රත්නයේ කෙරෙහි,
ආරේකාන්ත සීලය කෙරෙහි. ආන් ඒ කරුණු හතරේ තමයි ශ්‍රද්ධා බලය දැක්ක යුත්තේ කියන. එතකොට එහෙනම් බලමු වීරිය බලය දැක්ක යුත්තේ කොහේද? ඒ විදිහට අපි දැනගත්තොත් එහෙම අපි දන්නවා ඒ කාරණේ. පින්නත් මහණෙනි වීරිය බලය දැක යුත්තේ සතර සම්‍යප්ප්‍රදාන වීරියයි කියන. එතකොට එහෙනම් වීරිය බලය කොහේ දැක යුත්තේ? සතර සම්‍යප්ප්‍රදාන වීරිය තුල කියන. මොනවා සතර සම්‍යප්ප්‍රදාන වීරිය? නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවා ගන්නට කැමැත්තක් උපදව ගන්නවා, වීරියක් ඇති කර ගන්නවා, සිත දැඩි කර ගන්නවා, බලවත් සිත වීරියක් ඇති කර ගන්නවා. කොහොමද තියෙන්නේ? චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. චන්දං ජනේති කිව්වේ කැමැත්තක් ඇති කර ගන්නවා. චන්දං ජනේති වායමති වීරිය ඇති කර ගන්නවා. ඊට පස්සේ විරියං ආරභති. වීරිය ඇති කරගෙන වීරිය ආරම්භ කරනවා. ඊට පස්සේ චිත්තං පග්ගණ්ණාති පදහති. සිත දැඩි කරගෙන බලවත් වීරිය ඇති කරගන්නවා. මොකටද? නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදවා ගන්න වීරිය කරන. ආන් එතන තමයි වීරිය දැක්ක යුත්තේ. දෙවෙනි එක මොකද්ද? උපන් අකුසල් දුරු කරන්න කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ වීරියක් ඇති කරගන්න ඕනේ, වීරිය ආරම්භ කරගන්න ඕනේ, සිත දැඩි කරගන්න ඕනේ, බලවත් වීරිය ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද? නූපන් කුසල් උපදවා ගන්න කැමැත්තක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ, වීරිය ඇති කරගන්න ඕනේ, වීරිය ආරම්භ කරන්න ඕනේ, සිත දැඩි කරගන්න ඕනේ, බලවත් වීරියක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද? උපන්නා වූ කුසල් කොහොමද තියෙන්න ඕනේ? වැඩි දියුණු කරගන්නටත් පවත්වා ගන්නටත් පිරියෙන්නේ දෙන්නේ නැතුව දියුණු කරගන්න යාට වීරියක් තියෙන්න ඕන. ආන් ඒ සතර සම්‍යප්ප්‍රදාන වීරිය තුල තමයි වීරිය බලය දැක්ක යුත්තේ කියලා. ඊට පස්සේ සති බලය දැක්ක යුත්තේ කොතනද කියලා. කොහේද සති බලය දැක්ක යුත්තේ? සතර සතිපට්ඨානයේ කියලා දේශනා කරනවා. සති බලය දැක්ක යුත්තේ කොහේද එහෙනම්? සතර සතිපට්ඨාන. මොනවාද සතිපට්ඨාන හතර? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට කායානුපස්සනාව කියේ කය කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම. චිත්තාන වේදනානුපස්සනාව කියේ වේදනාව කෙරෙහි සිහිය පිහිටුවා. චිත්තානුපස්සනාව කියේ සිත කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම. ධම්මානුපස්සනාව කියේ ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා ගැනීම. ආංගේ සතර සතිපට්ඨානයේ තුල තමයි මන බලය දැක්ක යුත්තේ. සති බලය දැක්ක යුත්තේ. ඊට පස්සේ දේශනා කරන සමාධි බලය දැක්ක යුත්තේ කවර තැනකද? සමාධි බලය කොහෙද දැක්ක යුත්තේ? සතර ධ්‍යානයන් තුලයි කියන. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානයයි. හතරවෙනි ධ්‍යානය කියන ධ්‍යාන හතරේ තමයි මන බලය දැක්ක යුත්තේ? සමාධි බලය. ඊට පස්සේ ප්‍රඥා බලය දැක්ක යුත්තේ කවර තැනකද? ඔන්න දැන් කියන්න බලන්න එන. ප්‍රඥා බලය දැක්ක යුත්තේ කවර තැනකද? චතුරාර්ය සත්‍යය ප්‍රඥා බලය දැක්ක යුත්තේ කියන. චතුරාර්ය සත්‍ය කියේ මොකද්ද? දුක්ඛ සමුදය නිරෝධ, නිරෝධගාමිනී මාර්ග පටිපදා කියන මේ ආර්ය සත්‍ය හතරේ තමයි ප්‍රඥා බලය දැක්ක යුත්තේ කිය. එතකොට දැන් කරුණු හතර වෙගින් තමයි ඔක්කොම තියෙන්නේ නේද? ඔක්කොම කරුණු 20ක් තියෙන. එතකොට එතකොට දැන් මතක කරුණු හතර වෙගින් තියෙන ඒවා සද්ධා බලය කොහෙද දැක්ක යුත්තේ? සෝතාපට්ටි අංග තුල. වීරිය බලය දැක යුත්තේ සතර සම්‍යප්පදාන වීරිය තුල. වීරිය දැක්ක මේ සති බලය දැක්ක යුත්තේ කොහෙද? සතර සතිපට්ඨානය තුළ. සමාධි බලය දැක්ක යුත්තේ සතර ධ්‍යානයන් තුළ. ප්‍රඥා බලය දැක්ක යුත්තේ චතුරාර්ය සත්‍ය තුළ. එතකොට එහෙනම් ඔය විදිහට ඒ සූත්‍ර දේශනාවත් මතක තියාගන්න ඕනේ.
ඒක අද දවසේ ඉගෙන ගන්න තව එක දේශනාවක් අපිට පුළුවන්කම තියෙනවා. ඒ සූත්‍රය තමයි බලාග්ග කියන සූත්‍රය. දැන් අපි සීක බලාග්ග කියලා සූත්‍රයක් ඉගෙන ගත්තා. ඒතර සීක බල වල අග්‍රුණිය මොකද්ද? ප්‍රඥා බලය. බලාග්ග කියන සූත්‍රයේ දැන් මේ බල පහෙන් අග්‍ර වෙන්නේ මොකද්ද? මේ බල පහෙමත් අග්‍ර වෙන්නේ ප්‍රඥා බලයයි කියලා. සෑම තැනක ප්‍රඥා බලය තමයි අග්‍ර වෙන්නේ. ප්‍රඥා බලය දැක්කේ කොහෙද? චතුරාර්ය සත්‍ය තුල. ආර්ය සත්‍ය අවබෝධ කිරීමත් එක්ක තමයි ප්‍රඥා බලය ඇතිවන්නේ. ඒක හරියට අර වගේම උපමාව දේශනා කරනවා. මොකක්ද උපමාව? කැණි මඩල වගේ කියන. කැණි මඩල ගැලවුණොත් ඔක්කොම ගැලවෙනවා. කැලි මඩල තමයි ඔක්කොම ලී ටික සවි වෙලා තියෙන්නේ. ඒ වගේ ප්‍රඥා බලයට තමයි බල පහම බල හතරම එකතු වෙලා තියෙන්නේ. මොනවාද බල හතර? ශ්‍රද්ධා බලය, වීරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය. ඒකට ආගෝයි සූත්‍ර ටික එහෙනම් අද දවසේ මතක තියාගන්න ඕනේ. අපිට සූත්‍ර දේශනා කීපයක් ඉගෙන ගත්තා. මොනවාද ආද ඉගෙන ගත්ත සූත්‍ර ටික? ဒုတိය අගාරව සූත්‍රය. එතකොට දෙවෙනි සූත්‍රය තමයි තථාගත බල සූත්‍රය. ඒකට අගාර සූත්‍රය අපි ඉගෙන ගත්තේ මොනවාද කාරණා ටික? කෙනෙක්ට ගෞරවේ නැත්තම් ඊට පස්සේ මේ ගෞරවේ නැත්තම් යටහත් පැවතුන් නැත්තම් ධර්මයේ තුල අභිවෘද්ධියක් ඇතිවන්නේ නැහැ. මොන බල මේ කරුණ නැත්තම්ද? සීක බල නැත්තම්. ඊට පස්සේ දෙවෙනි සූත්‍රය ඉගෙන තථාගතයන් වහන්සේ පිරිස් මැද සිංහනාද කරන්නේ, ඒ වගේම බ්‍රහ්මචක්‍රය ප්‍රවර්තනය කරන්නේ, ඒ වගේම ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්නේ බල පහක් තුළ පිහිටලා. ඒ බල පහ තමයි ශ්‍රද්ධා, හිරි, ඔතප්, වීරිය, ප්‍රඥා. ඊට පස්සේ අපේ ඥාත සීක බල අග්ග කියන සූත්‍රයේ මේ සීක බල පහටම අග්‍රවන්නේ ප්‍රඥා බලයයි. ඊට පස්සේ බල සංකීර්ත සූත්‍රයේ ඉගෙන ගත්ත තවත් බල පහක් බුදුරජාණන්සේ කියලා දුන්නා. ඒ තමයි සද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා. ඒ බල පහ විස්තර කරලා ඉගෙන ගත්තා බල විත්තත සූත්‍රයේ. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා බල දට්ටබ්බ සූත්‍රයේ මේ බල පහ දැක්ක යුත්තේ කවර තැන්වලද කියලා. එතකොට සද්ධා බලය දැක්ක යුත්තේ සෝතාපට්ටි අංග තුල. වීරිය බලය දැක යුත්තේ සතර සම්‍යප්පදාන වීරිය තුළ. ඊට පස්සේ සති බලය දැක යුත්තේ සතර සතිපට්ඨානය තුළ. සමාධි බලය දැක යුත්තේ ධ්‍යාන අතර තුළ. ඒ වගේම ප්‍රඥා බලය දැක යුත්තේ ආත්ම චතුරාර්ය සත්‍ය තුළ. අවසාන වශයෙන් අපි ඉගෙන ගත්තා මේ බල පහට මග්‍රවන්නේ ප්‍රඥා බලයයි කියන. ඒකට හේරන් අද දවසේ ওই සූත්‍ර දේශනා ටික මතක තියාගන්න. ඉතින් ඒ නිසා අපි සියලු දිනාට මද දවසේ මේ ඉගෙන ගත්ත සියලු ධර්ම කරුණු අප සියලු දිනාට මාරි සත්‍ය අවබෝධ කරගන්නම උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. සියලු දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.